Sri Lankawa tula siduwana deshagunika viparyasa nisa gramiya pradesha wala jeevathwana duppat govinta subhavika apadawanta muhuna deemata siduwe. Maasa kīpayak pura pavatina adhika niyange ha e samagama paminena adhika varshawa hetu kotagena gangwathura athivima nisa ounge boga saha gruhastha satun vinashawima siduwe. මෙම ගොවීන් දශක කීපයක සිට බහුජාතික සමාගම් මගින් ආනයනය කරන ලද රසායනික පොහොර වල් නාශක කෘමි නාශක භාවිතා කිරීමට පුරුදු වී සිටිති. ගොවීන් ඉහළ පොලි අනුපාතවලට මුදල් ණයටගෙන කෘෂිකාර්මික යෙදුම් මිලදී ගැනීම සිදු කරන අතර ඔවුන්ගේ භෝග ස්වභාවික ආපදා හේතු කොටගෙන විනාශ වීම හේතුවෙන් ඔවුන් සදාකාලික ණයකරුවන් බවට පත් වී ඇත. මෙම පවුල්වලට ඇතිවන මෙම අනතුරුදායක තත්ත්වය අවබෝධ කරගත් කරිටාස් ශ්‍රී ලංකා ආයතනය 2013 වසරේ කරිටාස් නෝර්වේ ආයතනයේ සහයෝගිතාවය මඟ පෙන්වීම සහ නෝර්වේ රජයේ ආධාර සහිතව තිරසාර කෘෂිකර්මාන්තය තුළින් ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීම සඳහා ග්‍රාමීය ආයතන සහතික වීම නැමැති ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය සෙත් සමය අනුරාධපුර ජනසිත ගුරුනෑගල සහ එහෙට මඩකලපු යන පදවි ආයතන සම්බන්ධ කර ගැනීම තුළින් ක්‍රියාත්මක වේ. මෙහිදී කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ගෘහස්ථ ආර්ථික ඒකක ස්ථාපිත කිරීම ග්‍රාමීය ගොවීන් බලගැන්වීම කර ඇත. මෙමගින් ගොවි පවුල් 6000කට සේවාවක් ලබා දී ඇති අතර ඔවුන් කුඩා කණ්ඩායම් 483කට ගොනු කර ඇත. මෙම කුඩා කණ්ඩායම් ප්‍රජාමූල සංවිධාන 146කට ගොනු කර ඇති අතර ඔවුන්ගේ ධාරිතා වර්ධනය කර ඇත. ඔවුන්ගෙන් 75%ක් පමණ ස්ත්‍රී පාර්ශ්වය නියෝජනය වන අතර ඔවුන්ගේ නායකත්ව හැකියාවන් උපදමා ඉතුරු කිරීම සඳහා යොමු කර ඇත. කරිටාස් ආයතනය මගින් ප්‍රජාමූල සංවිධාන සඳහා ඇති කරන ලද චක්‍රීය අරමුදල මගින් ණය මුදල් ලබා දී ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග ආරම්භ කිරීමට සහ දියුණු කිරීමට එමගින් හැකියාව ලැබී ඇත. කරිටාස් ජාතික ආයතනය ඒ සහභාගිත්ව ආයතන මගින් ගොවීන්ට කාබනික ගොවිතැන් ක්‍රම වියලි කාලයට සහ ගං වතුරට ඔරොත්තු දෙන ගොවිතැන් ක්‍රම පිළිබඳ දැනුම සහ පුහුණුව නිරන්තරයෙන් ලබා දී ඇත. කරිටාස් ආයතනයේ ප්‍රධාන අරමුණ වන්නේ ග්‍රාමීය ජනතාව දිළිඳුකමින් මුදා ගැනීම සහ නැවත දුගී චක්‍රයට වැටීමෙන් වළකා ගැනීමයි. මෙය සහතික කිරීම සඳහා කරිටාස් ආයතනය විශේෂ පුහුණු කිරීම වශයෙන් ආපදාවන්ට මුහුණ දීම නිවසේ ඉතිරි කිරීම් ඇති කිරීම නායකත්වයේ ගොඩනැගීම ඔවුන්ගේ අයිතීන් වන වගා කිරීම සඳහා ඉඩම් ලබා ගැනීම කෘෂිකර්මය සඳහා ජලය ලබා ගැනීම පානය සඳහා ජලය ලබා ගැනීම වෙළඳපොළ සඳහා ඉඩකඩ ලබා ගැනීම සහ රාජ්‍ය ආයතන සමග සම්බන්ධකම් පවත්වා ගැනීම සිදු කර ඇත. ප්‍රජාමූල සංවිධාන ගොඩනැගීම තුළින් තම ගම්වාසීන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා කටයුතු කරන අතර එම ආයතන තිරසාරව පවත්වාගෙන යාමට කටයුතු කරනු ලැබේ. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය කුඩා පරිමාණයේ සත්ව පාලන ඒකකයන් ලෙස ගවයින් එළුවන් කුකුලන් ඌරන් හාවුන් තාරාවන් සහ මීමැසි පාලනය කිරීම අමතර ආදායම් ලබා ගැනීමේ ක්‍රම වශයෙන් හඳුන්වා දී ඇත. මෙමගින් ග්‍රාමීය ජනතාව හට පෝෂණ ගුණයෙන් පිරි සමතුලිත ආහාර වේලක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. ඉලක්ක කරන ලද කොවි සමාජික සංඛ්‍යාව 30,000කට ආසන්න වන අතර ඔවුන්ට කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් තොරව වගා කරන ලද සමතුලිත ආහාර අනුභව කිරීම තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කිරීමට හැකියාව ලැබී ඇත. සහභාගිත්ව පවුල්වල ලෙඩ රෝග අඩුවීම සිදු වී ඇති අතර විශේෂයෙන් පාසල් යන දරුවන්ගේ පාසලට යෑමේ ප්‍රවණතාවය වර්ධනය වීම අධ්‍යාපනය හදෑරීමට උනන්දුව වැඩිවීම අධ්‍යාපනයෙන් සාර්ථකත්වය ළඟා කර ගැනීමට
ඉමහත් පිටුවහලක් වී ඇත. එළවලු පළතුරු ඖෂධ අල වර්ග සහ කුළුබඩු වර්ග කාබනික නිෂ්පාදන අතරට අඩංගු වේ. කාබනික ගෙවත්ත තුළින් පවුලේ දිනපතා ආහාර අවශ්‍යතාවෙන් 70%ක් පමණ සපුරා ගැනීමට හැකියාව ලැබී ඇත. සෑම පවුලක්ම මසකට රුපියල් 3000ක ඉතිරි කිරීමක් කර ඇති අතර අමතර කාබනික නිෂ්පාදන සතිපොලේ විකිණීම හෝ කණ්ඩායම් සමාජිකයින් අතර හුවමාරු කර ගැනීමක්ද සිදුවේ. ඔවුන්ගේ ඉඩම්වල ජීව වැට වගා කිරීම තුළින් ඇතිකරන සතුන්ට ආහාර වශයෙන් ලබා දීම පාංශු සංරක්ෂණ බොහොග ආරක්ෂාවීම සහ දහනය සඳහා දැව ලබා ගැනීම සිදුවේ. ස්වභාවික ජෛව විවිධත්වය ආරක්ෂා වී ඇති අතර භූගත ජලය අපවිත්‍රවීම වැළකී ඇත. කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම තුළින් මතුපිට පස සෝදාපාලුවට ලක්වීමද වැළකී ඇත. ඉහළ අස්වැන්නක් සඳහා ස්වභාවික සුද්‍ර ජීවීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය කාබනික ගොවිතැන තුළින් ඉස්මතු වී ඇත. මේ සියල්ල ජය ගැනීම සඳහා කරිටාස් ජාතික අධ්‍යක්ෂ පියතුමන් හා අනිකුත් නිලධාරීන්ගේ දිගු කාලීන මඟ පෙන්වීම සහ කලින් කල කරන ලද පසු විපරම් වැඩසටහන්ද එමෙන්ම ජාතික ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධකාරක නිලධාරිනියගේ කැපවීමද පදවි අධ්‍යක්ෂක පියතුමන්ලා සහ එම කාර්ය මණ්ඩලවල දැඩි උත්සාහයන්ද මේ සියල්ලටම වඩා මෙම මුළු ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කරිටාස් නෝර්වේ සංවිධානය සහ නෝර්වේ රාජ්‍ය ආයතනය වන නොරාඩි මූල්‍ය සහය නොකඩවා ලබා දීමෙන් මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රජාවන්ට සහ අදාළ සංවිධානවලට ඉමහත් උදාහරණයක් බවට පත් වී ඇත.